රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා සිරිකොත මන්දිරයේදී කරපු ඒ නිල ප්‍රකාශයෙන් යටි අරුත තමයි ජනාධිපති වරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයගත නොහැකි බව, පරාජය නියත බව පිළිගැනීම. ඒ කියන්නේ ජනාධිපති වරණයේ තියලා ජයග්‍රහණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒක තමයි හොඳම ක්‍රමය, ඒක තමයි පහසුම ක්‍රමය, ඒක තමයි ජනතාව පිළිගන්න ක්‍රමය. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් ජය ගන්න එක තමයි හොඳම ක්‍රමය, කවුරුත් පිළිගන්න ක්‍රමය. හැබැයි ජනාධිපති වරණයකදී රනිල් වික්‍රමසිංහ මහත්මයා නියත ලෙසම පරාජය වෙන බවත්, පාර්ලිමේන්තු මැතිවරණයකදී වික්‍රමසිංහ මහත්මයා සමග එකතු වෙලා ඉන්න කණ්ඩායම නියත ලෙසම අන්ත පරාජයකට පත්වන බවත් ඇහැට පෙනෙන දැනෙන නිසා තමයි මේ විකල්ප ක්‍රියාමාර්ගය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා යෝජනා කරන්නේ. මේක පරාජිත ප්‍රකාශයක්. මේක පරාජය පිළිගැනීමක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් නීතිය අනුව මේ කළ හැකිද කියලා. ඔව්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීති සම්මත කරන්න අපේ රටේ පාර්ලිමේන්තුවට පුළුවන්. හැබැයි එහෙම සම්මත කරනව නම් තුනෙන් දෙකක ඡන්දයෙන්, මන්ත්‍රීවරුන් 150කක ඡන්දයෙන් පළමුව එම නීතිය, එම යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්පසුව ජනමත විචාරණයකදී රටේ ජනතාව අනුමත කළ යුතුයි. මීට කලින් ජයජවර්ධන මැතිතුමාගේ කාලේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගන්න එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒක තවමත් විවේචනයට ලක් වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාමාර්ගයක්. එදා කලේ වැරදි වැඩක්. අද වික්‍රමසිංහ මහත්තයාට තමාගේ පරාජය නියතයි කියන තත්ත්වයේ තුල, තමාගේ කඳවුර නියත පරාජයකට පත්වෙනවා කියන තත්ත්වයේ තුල, වික්‍රමසිංහ රාජපක්ෂ එකමුතුවම නියත පරාජයකට පත්වෙනවා කියන තත්ත්වයේ තුල තමයි මේ පරාජිත ප්‍රකාශය නිල වශයෙන්ම කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ අද තිබෙන බලතුලනය අනුව කිසිම යෝජනාවකට තුනෙන් දෙකක් ගන්න බෑ. තුනෙන් දෙකක් ගත්තත් මේ රටේ ජනතාව ජනමත විචාරණයකදී මේ යෝජනාව අනුමත කරන්නෙත් නැහැ. එනිසා මේ පරාජය පිළිගැනීමක් පමණයි, හුදු යෝජනාවක් පමණයි. මේ ගැන කලබල විය යුතු නැහැ. ඔක්තෝබර් මාසයේ 17 වෙනිදාට කලින් මේ රටේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ වගේම ඊට කලින් මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. එහෙම ප්‍රකාශයට පත් කළොත් පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට මුහුණ දීලා එය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සූදානමින් සිටින්. ඒ වගේම මේ තත්ත්වය තුළ අපතුමාගේ පක්ෂයක් විදිහට මේ මැතිවරණ කල් දැමීම, මැතිවරණය අවශ්‍ය කිරීම මොනවාරි ක්‍රියාමාර්ගයකටදී ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? අපි පළමු අපි කියනවා මේක දේශපාලන වශයෙන් ලදරු, ප්‍රජාතන්ත්‍ර විරෝධී, පසුගාමි යෝජනාවක්. එනිසා දේශපාලන තලයේම මෙවැනි යෝජනාවක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නැතුව ඒ පරාජයට පත් කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාව, පුළුල් එකඟතාවය ඇති කර ගැනීමට අපි කටයුතු කරනවා. යම් හේකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරොත් ඒක පාර්ලිමේන්තුවේදී අන්ත පරාජයකට ලක් කරනවා. ඒ වගේම ජනතාව අතරදී, ජනතා ජනමත විචාරණයකදී නියත ලෙස මේ මුළු කඳවුරත් එක්කම මේ යෝජනාව පරාජයට පත් කරනවා. මං හිතන්නේ මේක ඉතර දුර යන යෝජනාවක් කියලා. අද වෙනකොට රාජපක්ෂ කඳවුරේම, වික්‍රමසිංහ කඳවුරේම අය නෑ මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා කියන්න පටන් අරන් තියෙනවා. කිසිම අභියෝගයක් එල්ල වෙන්නේ නැහැ. මේ හැදෙන සන්ධානය ගෝඨාභය රාජපක්ෂ කියන මේ රට විනාශ කරපු නායකයව නිර්මාණය කරපු අයයි, ඒ නායකයට මේ රට විනාශ කරන්න කෘෂි ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය හදලා දීලා රට ලෝකයේ ඉස්සරහ ලැජ්ජාවට පත් කරපු, විනාශය කරා ගෙන ගිය කතිකෝ කණ්ඩායමයි තමයි ඔය එකතු වෙලායි. එතකොට ගෝඨාභය රාජපක්ෂ කියන පුස්චරිතය වීරයෙක් බවට නිර්මාණය කරපු නිර්මාපකයොයි, ඒ වගේම රට අන්දපු, රටට බොරු කියපු, රටේ ජනතාව මුලා කරපු කතිකෝ කණ්ඩායමයි තමයි අද මේ එකතු වෙලායි. ඒ අයට මේ රටේ දේශපාලනය තුළ අනාගතයක් නැහැ. මේ රටේ මිනිස්සු ඒව පිළිගන්නෙත් නැහැ. දැන් යෝජනාව ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය යෝජනාව තමයි
ආර්ථිකය පිළිබඳ විවාදයකට පැමිණිය යුතු බව. ඉන්පසුව ජාතික ජනබල වේගය කිව්වා නායකයන් අතරත් විවාදයක් තිබිය යුතුයි කියලා. අපිට එක එක වුණා. අපි කිව්වා පළමුව ආර්ථික කමිටුව අතර විවාදය තියමු, ඉන්පසුව නායකයන් අතර විවාදය තියමු, ඒ දෙකටම එකසරේ දින දාගමු කියලා. එතකොට කවුද වඩා ප්‍රජාතන්ත්‍රවාදී? සමග ජනබල වේගය. මෙරට මිනිස්සුන්ට අයිතියක් නැද්ද? විකල්ප බලයක් ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන විකල්ප ආර්ථික ප්‍රතිපත්ති දැනගන්න අයිතියක් තියෙනවා. දැන් අද වෙලා තියෙන කාරණේ තමයි ජනතා විමුක්ති පෙරමුණට එහෙම ආර්ථික කමිටුවක් ඇත්තෙත් නෑ. මුළු කමිටුවම හඳුන්නෙත් වෙන කවුරුත් නෑ. ඉතින් හඳුන්නෙත්ගේ දැනුමේ ප්‍රමාණයට තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ වගේම එහෙම ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඇත්තෙත් නෑ. සමග ජන බලවේගය ද බ්ලූ ප්‍රින්ට් කියන අපේ ආර්ථිකය ගොඩනැගීමේ මග, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපි පක්ෂ වෙබ් අඩවිත් තියෙනවා. එතකොට මේක කෙනෙකුට බලා ගන්න පුළුවන් අපි මොකද්ද කරන්න යන්නේ, අපි බලයටපත් වුණාම කරන වෙනස මොකක්ද, ඒක සාර්ථකද ඒක අසාර්ථකද, ඒක ලෝකයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලද කියන කාරණේ. ඒ වගේම අනෙක් කාරණේ තමයි ප්‍රතිපත්ති හොඳම ප්‍රතිපත්ති හැදුවට වැඩක් නැහැ. ඒ හොඳම ප්‍රතිපත්තිය පවා මෙහෙවන්න අවශ්‍ය පළපුරුදු සුදුසුකම් තියෙන කණ්ඩායම ඉදිරිපත් වෙන එක. දැන් අත වශයෙන්ම අද තිබෙන තත්වය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ NPP සංධානයට එවැනි කණ්ඩායමක් නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයේ හසුරවන්න අවශ්‍ය කරන සබඳතා ගොඩනගා ගන්න පුළුවන් පළපුරුදුකම් තියෙන සුදුසුකම් තියෙන උගත්කම් තියෙන කණ්ඩායමක් නැහැ. ඒ වගේම එකඟතාවයක් තියෙන ඉදිරිපත් කළ හැකි රටට ඉදිරිපත් කළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා තමයි මේක කරගන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට මේ රට ගොඩනගන්න කවුරු හරි විකල්ප කණ්ඩායමක් බලය ඉල්ලනවා නම් ඒක සමග ජන බලවේග වෙන්න පුළුවන්, ඒක NPP වෙන්න පුළුවන්. මිනිස්සුන්ට දැම්ම කියන්න ඕනේ අපේ වැඩපිළිවෙල මේකයි කියලා. ඒ වැඩපිළිවෙල පිළිබඳ මහජනතාව, විද්වතුන්, වෘත්තිකයන් විවාද කළ යුතුයි. ඒ කල්තියා ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි ඉදිරිපත් කළා තියෙනවා ද බ්ලූ ප්‍රින්ට්, ආර්ථිකයේ ගොඩනගන මග, අපේ කණ්ඩායම ආචාර්ය හර්ෂ, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් කියන මේ රටේ පිළිගත් උගත් විද්වත් දේශපාලනඥයන්, ජාත්‍යන්තරයේ පිළිගත් විශේෂඥයන් මේ කණ්ඩායම සමග විවාදයකට එළඹ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට කියන එක NPP සංවිධානයේ තියෙන වගකීම. ඒක සදාචාරය. ඒ වගේම අපි නායකත්ව විවාදයෙන් පැනලා යන්නේ නැහැ. ආර්ථික කමිටුවේ විවාදය තියලා සතියක් ඇතුළත නායක විවාදයේ තියෙන සූදානම්. අපි මේ පිළිබඳව දිනවකවානුත් ලිඛිතව දැනුම් දුන්නා. ඒ නිසා මේ ආර්ථිකය පිළිබඳ විවාදය මගහරින්නේ ආර්ථිකය ගොඩනගන ලිඛිත, රචිත, ප්‍රකාශිත ස්ථීර ප්‍රතිපත්තියක් NPP එකට නැති නිසා. ඒ විවාදය මගහරින්නේ රූපවාහිනියක් ඉදිරියට ඇවිල්ලා ඒ තමන්ගේ ප්‍රතිපත්තිය ගැන කියන්න ශක්තිය තියෙන, පළපුරුදු සුදුසුකම් තියෙන, ප්‍රායෝගික අත්දැකීම් තියෙන කණ්ඩායමක් NPP එකට නැති නිසා. වෙන මොකුත් නැහැ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.